කොවිඩ් කාලදීපු ඇස්ට්‍රාසෙනකා එන්නතේ ගැටලු ඇති බව සමාගම පළමු වරට පිළිගනී. කොවිඩ් ප්‍රසංගතෙන් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම විසින් හඳුන්වා දුන් ඇස්ට්‍රාසෙනකා කොවිඩ් එන්නත මාරාන්තික රුධිර කැටගැසීමේ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව ප්‍රථම වරට අධිකරණයේදී පිළිගෙන තිබෙනවා. ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත සමාගමක් විසින් හඳුන්වා දුන් දෝෂ සහිත මෙම එන්නත මගින් තම ඥාතීන් ආබාධිත හෝ මිය යෑමට හේතු වූ බවට පවුල් ගණනාවක් චෝදනා කර තිබෙනවා. නඩු පැවරීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විශ්වාස කරන්නේ සමහර නඩු සඳහා වන්දි වශයෙන් පවුන් මිලියන 20ක් දක්වා ගෙවීමට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් වන්දි ඉල්ලා සිටීම් වලට විරුද්ධ වන කේම්බ්‍රිජ් පදනම් කරගත් ඇස්ට්‍රාසෙනකා සමාගම පෙබරවාරි මාසයේදී මහාධිකරණයට ඉදිරිපත් කරන ලද නීතිමය ලියවිල්ලකින් පිළිගෙන තිබුණේ එම එන්නත ඉතා දුර්ලභ අවස්ථාවන්හිදී රුධිරය කැටගැසීම් වලට හේතුවන රෝග තත්ත්වයකට හේතු විය හැකි බවයි. මෙම සංකූලතාව එන්නතෙන් ඇති විය හැකි අතුරු ආබාධයක් ලෙස ලැයිස්තුගත කර තිබෙනවා. කෙසේ වෙතත් එක්ෙක් සිද්ධියානුව ඇස්ට්‍රාසෙනකා සමාගමට ගෙවීම් කිරීමට හේතු විය හැකි බවට මත පළ වී තිබෙනවා. ඇස්ට්‍රාසෙනකා සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ආදරණීයන් අහිමි වූ හෝ සෞඛ්‍ය ගැටලු වාර්තා වූ ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් කනගාටු වන බවයි. රෝගීන්ගේ ආරක්ෂාව සිය ඉහළම ප්‍රමුඛතාවය වන අතර එන්නත් ඇතුළු සියලුම ඖෂධවල ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා නියාමන බලධාරීන්ට පැහැදිලි සහ දැඩි ප්‍රමිතීන් පවතින බවද සමාගම කියයි. සායනික අත්අදහා බැලීම් සහ සැබෑ ලෝක දත්තවල සාක්ෂි වලින් ඇස්ට්‍රාසෙනකා ඔක්ස්ෆර්ඩ් එන්නත පිළිගත හැකි ආරක්ෂිත පැතිකඩක් ඇති බව අකණ්ඩව පෙන්වා දී ඇති බවත් එන්නත් කිරීමේ ප්‍රතිලාභ අතිශයින් දුර්ලභ අවදානම ඉක්මවා යන බවත් ලොව පුරා සිටින නියාමකයන් නිරන්තරයෙන් ප්‍රකාශ කරන බවද සමාගම කියයි. සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රථම වරට යුරෝපයේ ඇස්ට්‍රාසෙනකා එන්නත හා සම්බන්ධ සිද්ධීන් හඳුනාගෙන තිබුණේ 2021 මාර්තු තරම් මුල් භාගයේදී. එනම් එන්නත එක්සත් රාජධානියේ ප්‍රථම වරට යොදවා මාස දෙකකට වැඩි කාලයකට පසුවයි. කෙසේ වෙතත් එම වසරේ අප්‍රේල් මාසය වන විට එන්නත සීමා කිරීමට පටන් ගත් බවට සාක්ෂි ඇත. නිලධාරීන් මුලින්ම එන්නත අවුරුදු 30ට වැඩි අයට පමණක් සීමා කළ අතර පසුව ඔවුන් එය 2021 මැයි මාසයේදී අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ට පමණක් සීමා කර තිබුණා. ඇස්ට්‍රාසෙනකා එන්නත් මාත්‍රා මිලියන 50ක් පමණ එක්සත් රාජධානියේදී ලබා දී ඇත. එක්සත් රාජධානියේ ඖෂධ නිරීක්ෂණ ආයතනය ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය විසින් එකතු කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ඇස්ට්‍රාසෙනකා එන්නත සමග සම්බන්ධ වී ඇති රුධිර කැටගැසීමේ සංකූලතා හේතුවෙන් බ්‍රිතාන්‍ය ජාතකයෙන් 81 දෙනෙකු මියගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දීමෙන් රුධිර කැටගැසීමේ සංකූලතා ඇතිවීමේ අවධානම 50,000කින් එකක් ලෙස සැලකේ. කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනකා එන්නතට කොවිඩ් වසංගතය අතරතුර ගෝලීය වශයෙන් මිලියන 6ක පමණ පිරිසකගේ ජීවිත බේරා ගැනීමේ ගෞරවය හිමිවේ. මෙම සමාගම 2024 පළමු කාර්තුවේදී පවුම් බිලියන 10 ඉක්මන ආදායමක් වාර්තා කර තිබුණා. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂනය අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්ම